සිග්නල් ඩී ක්ලීන් ලොව අංක එකේ ටයිනෙක්ස් කැඳි වලින් නිපදවා ඇත. අපේ පැත්තේ කිසිම කෙනෙක් කැමතිකම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපි සියලු දෙනාම අද වෙනකොට ස්වාධීන වෙලා ඉන්නේ මේ කාත් එක්කවත් තරහකටවත් වෛරකටවත් නෙමෙයි. මේ රටේ මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නෙට ලට පිළිගන්න හරි උත්තරයක් දෙන්න ඕනේ කියන කාරණාව මත. ඒ ඇරෙන්න ඇමතිකම් දුන්නට එහා පැත්තට මෙහා පැත්තට යන කට්ටියක් මේ ගුඩේ නැහැ. ඒ නිසා තමයි අපි අදත් අපි බලාපොරොත්තු වෙන්නේ තාමත් ඉක්මනින් මේ රටේ මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න ඕනේ කියන එක තමයි අපි සියලු දෙනාම ඒ මතය තමයි අපි ඉන්නේ. සුබපතනවා අපි මේ සියලුම දෙනාට ජනතාවගේ පවතින ප්‍රශ්න වලට කඩන විසඳුම් ලබා දෙන්න කියන එක. මේක ලොකු අභියෝගයක් නේද ගෑස් ප්‍රශ්නේ. ඒක තමයි. ඒ නිතින් සුබපතනවා අපි සියලුම දෙනාට සුබපතන කටයුතු කරගෙන යන්න. හැබැයි ජනතාව ඉල්ලන්නේ වෙනත් දෙයක්. ඒක අවබෝධ කරගන්න. මේ කැබිනට් මණ්ඩලයේ පත් කිරීමේ බලයේ තියෙන ජනාධිපතිතුමාටනේ ආ අපි සමහර ජනතාවත් මේ කැබිනට් මණ්ඩලය පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැහැ කියන්නේ මේ පත් කරපු කැබිනට් මණ්ඩලය දැනට ඇතිවිලා තියෙන රටේ ආර්ථික අර්බුදයට හා දේශපාලන අර්බුදයට විසඳුමක් හැටියට අපි දකින්නේ නැහැ. නමුත් අපි මේ කැබිනට් මණ්ඩලයේ සුබපතනවා ජනතාව ඉතාම අශීරුවෙන් අමාරුවෙන් ඉන්නේ. මේ දුක් විඳින ජනතාව වෙනුවෙන් වහාම පියවර අරගෙන පෙන්වන්න මේ කැබිනට් මණ්ඩලය තුලින් මේ ජනතා ප්‍රශ්න විසඳනවා කියන කාරණේ. ඉතින් අපි මේ කාලකරණි සන්තෝෂයක් විඳින අය නෙවෙයි රට වැටුණායින් පස්සේ රට ගොඩ ගන්න ඕන. ඉතින් පුළුවන් නම් මේ කැබිනට් මණ්ඩලය ඒක අපි කිව්වා අපි සුබවතනවා කියලා රට ගොඩ ගැනීමේ වැඩපිළිවෙල වහාම ක්‍රියාත්මක කළ පෙන්වන්න. විශේෂයෙන් අදපත් කරපු කැබිනට් මණ්ඩලය මම හිතන්නේ ජනාධිපතිතුමා එතුමාට බලේ තියෙනවා පත් කරන්න. එතුමා ඒ අනුව පත් කළා තියෙනවා. නමුත් රටේ ජනතාව සහ අපි ඉල්ලන්නේ සර්වපාක්ෂික අන්තර්කාලන ආණ්ඩුවක් සියලු පක්ෂ නියෝජනය කරමින් මේ සියලු පක්ෂ නියෝජනය කරමින් කරන්න කියන එක. මොකද රටේ ජනතාව මහ ජනතාව ඉල්ලන්නේ ඒක. ඒ නිසා ජනාධිපතිතුමාට අයිතියක් තියෙනවා එතුමාට කැබිනට් මණ්ඩලය පත් කරගන්න. හැබැයි අපේ ස්ථාවරය ජනතාව ඉල්ලන ස්ථාවරය තමයි සර්වපාක්ෂික අන්තර්කාලන ආණ්ඩුවක් පත් කරන්නේ.